എത്ര വിസ വിസേ മൂന്നോ വീത് സിംഗലെ ദിനോ එම දිනුවේ නැත්තම් මම කාරණා දෙකක් මම පදනමින් කියන්නේ කමන්නේ පොඩි වෙලාවක් අතර හරි දිනනවා සිංහලෙ දිනන්න ඕන ඒක තමයි න්‍යාය ධර්මය හැබැයි ඒ න්‍යායට දිනන්න බැරි වුණොත් රට ගම් වතුරෙන් යට වෙන්න පටන් ගන්නවා පන්සල් ටික කැඩෙන්න පටන් ගන්නවා පල්ලි ටික විනාශ වෙන්න පටන් ගන්නවා මිනිස්සු එන්න එන්න ලෙඩ වෙන්න පටන් ගන්නවා වසංගත ඇති වෙන්න පටන් ගන්නවා සිතාගත නොහැකි කරදර බාධක මේ රාජ්‍ය අතර පැමිණෙනවා හිතාගත නොහැකි බොහෝ දේවල් මේ රට තුළ වෙනවා ඔබ ඉදිරියේ මිනිස්සු දූෂණය වෙන්න පටන් ගන්නවා ඔබ ඉදිරියේ මිනිස්සු කපා කොටා ඝාතනය වෙන්න පටන් ගන්නවා වසර 15ක් යනට කලින් ඉතින් 2020 ලංකා රාජ්‍යයේ තීරණාත්මක වර්ෂය විදිහට මම හඳුන්වන්නේ ලෝක රාජ්‍යයේ තීරණාත්මක වර්ෂය එහෙමයි මම කියන්නේ දෙවෙනි කාරණාවක් වෙනවා එසේ නොවෙන්නට එකම කාරණාවයි බලපන්නේ තමයි මිනිස්සු ගුණදම් රකින්න මෙත්තාවෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් මිනිස්සු වැඩ කරන්න පටන් ගන්නවා. පංච සීලයට මිනිස්සු යොමුන්න පටන් ගන්නවා. මේ මාස 6 ඇති සිංහල රජෙක් පහල කරන්න. මිනිස්සු එකතු වෙලා සංඝ රත්නයක එකතු වෙලා ධර්මානුකූල වෙලා මිනිස්සු තමන් ගුණදම් වඩමින් සීල සම්පන්න වෙමින් වැඩ කටයුතු කරොත් මිනිසාගේ කුසලයට අදාළව කුසල සම්පන්න රජෙක් පහල වෙනවා. එමෙ නැත්තම් ඒ රජා මේ සියලු දේ අත්හැර දාලා යනවා බල කැමති විදිහට ජීවත් වෙලා කියලා. මේක තමයි ස්වභාවයේ නිර්මාණය සහ මිනිසා සහ රජකුවත අතර බැඳීම ඉස්මතු වෙන ස්වභාවය. ඔව් සමස්ත ජනතාවගේ රජෙක්ද නැත්නම් සිංහල බෞද්ධ අයගේ? සමස්ත ජනතාවගේ රජෙක්. සමස්ත ජනතාවගේ රජෙක් කියලා කියන්නේ සිංහල බෞද්ධ රජෙක්. ඒ සිංහල බෞද්ධ කියලා කියන්නේ සමස්ත ජනතාවම තමයි. මේක අපි වරද්දගෙන තියෙන මගේ පිළිමත අපි වෙනදසක ඕනනම් කතා කරමු. සිංහල බෞද්ධ තමයි. සිංහල බෞද්ධ රජෙක් හැරෙත විතරයි මේ හැමෝම ජීවත් වෙන්න පුළුවන් හොඳට. වෙන කිසිම ක්‍රමයකට බෑ. ප්‍රජාතන්ත්‍ර ආධාරා උනාද සාධාරණයක් කොයි රටේ සමාජවාදී ආරා සාධාරණ කියලා තියෙන්නේ ලෝක සමාජවාදී ගැන කතා කර රුසියාවේ මුස්ලිම්වරු තහනන්නේ ඈ මාවසේතුල නිර්මාණය කරපු චීනය අද මේ මුස්ලිම් දරුව දෙන්නයි හදන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ එතනනේ කොතරම් සමාජ සාධාරණත්වයක් තියෙන්නේ මහලුගුරු ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරේ ඇමරිකාවේ මුස්ලිම්වරුන්ට විරුද්ධයිනේ එංගලන්තේ මුස්ලිම්වරුන්ට විරුද්ධයිනේ ගැටලුව තියෙන්නේ එතනනේ පට්ටපල් බොරුවක් නෙමේ මම ඒකයි කියන්නේ 1905 පහළට පෙර හිතලා බලන්න අපි මොන ජාතියක මේ සටන් ඇදලාද එහෙම සටන් කළා නෑනේ හොඳට හිටියානේ හොඳට ඉන්න නම් සිංහල රජෙක් අවශ්‍යයි ඒ සිංහල රජෙක් බිහි කරන්න නම් මිනිස්සු ගුණදම් රැකිය යුතුමයි නැත්නම්ට පුළුවන් නම් මානවවාදී අවිහිංසාවාදී සංහිඳියාවෙන් යුත් ජනතාවකින් විතරයි එවැනි නායකයෙක් පත් වෙන්න පුළුවන් එවැනි කෙනෙකුට තමයි ලෝක උරුමය තියෙන්නේ. ඒක ලෝක නායකත්වයේ උරුමය ඇති එහෙමනම් එකම ජාතිය වෙන්නේ අපි. මේ පිළිබඳ මායාවරුගේ දිනදර්ශනය කියන්නේ මධ්‍ය දේශයෙන් හටගන්නා, ඒ කියන්නේ සිව්හෙළය, ඒ කියන්නේ කඳු හතරක් තියෙනවා. සිව්හෙළය හරනේ එතකොට. ඔව්. සිව්හෙළය කියන්නේ අපිට. සිව්හෙළේ බිහි වෙන සිංහෙක් විසින්, කියන්නේ මිනිහෙක් විසින්. අපිට කියන්නේ සිංහදේශ වැසියෝ. එයාලා විසින් බිහි කරන මිනිහෙක් විසින් තමයි මේ ලෝකේ පාලනය කරන්න කියන කාරණා. මේක මායාවරුන්ගේ අනාවැකිවල හරිනවා. මේ ඉන්කන්සිස්ටාචාරේන මායාවරුගේ දිනදාසේ එන කාරණා. ඊට අමතරව රම්පත් රාශියක් තිබුණා. ඒ රම්පත් මැද ඇමරිකාවේ තියෙනවා. එතකොට එංගලන්තේ තියෙනවා, ඕස්ට්‍රේලියාවේ තියෙනවා. ඒ වගේ රටවල තියෙනවා. එතකොට දැන් මේවා ලංකාවට ගෙන්න ගන්න කියලා අපි සටන් කරද්දී අපේ අපිට අධ්‍යාපනයක් තිබුණේ නැහැ කියලා මිනිසුන්ට අපි පුස්කොළ එකක්වත් ලියලා තියෙන්නේ ඉංග්‍රීසි බසින්වත් නෙමෙයි දෙමළ බසින්වත් පාලි බසින්වත් නෙමෙයි හෙළ බස සිංහල බසින් ලියලා තියෙන්නේ මේකනේ අපි ගැඹුරුම කාරණා. එතකොට ඒ විෂයන් වල ගත්තාට පස්සේ හෙළ වෛද්‍ය විද්‍යාව, හෙළ තාක්ෂණය, තාරක විද්‍යාව, අභ්‍යවකාශ තාක්ෂණය මේ ආදී කොටක සියලු දේ තියෙනවනේ. එතකොට ඒ සියන දේවල් ලංකාවට ගෙන්නපල්ලා කියලා කියද්දී ලංකාවට ගෙන්නන්න නැතුව ඉන්න දේශපාලඥයන් දේශපාලන හෙළුව හෙළ දරව වෙන නිසා. ඒ වගේම තමයි දේශපාලඥයන් සහ LTT සංවිධානයේ එකතුව මම බොහොම පැහැදිලිවම කියනවා LTT සංවිධානය කියලා කියන්නේ ජාත්‍යන්තර බලආරගලේ එක්තරා පැතිකඩක් විතරයි. සබෑ ද්‍රවිඩ නියෝජනය නෙමෙයි එතන තියෙන්නේ. පැහැදිලිව තේරුම් ගන්න සබෑ ද්‍රවිඩ නියෝජනයේ LTT එක තුල තියෙනවා නම් මං කියන්නේ මේ මේ කඳු කරේ ඉන්න දෙමළ මිනිසුන්ට මේ එහෙ තියෙන කෝවිලක් වඳගන්න අවසර දෙනවද කියලා අහලා බලන්නකෝ. මම කියන්නේ ඇත්තද බොරුද කියලා. එතකොට ඒ තමයි මේ ලෝකේ තියෙන ක්‍රමය. මේ මේ එහෙන් වස්තු බීජයක් විස බීජයක් මෙහෙට ඇති කරලා ඒක පවත්වාගෙන අවශ්‍ය මූලික සංකල්ප සහ මූලිමේ සංකල්ප දෙපැත්තට දීලා යුද්ධයක් ඇති කරනවා. ඒක ඔබට කිව්වොත් මේ පොල්තෙල් ප්‍රශ්නේ
කවුද ඇති කරේ සීනි ප්‍රශ්නේ. ඒතකොට කරපිංච හොඳ නැහැ කියලා කියනවා කන්න. ඒතකොට රම්ප කන්න හොඳ නැහැ කියලා කියනවා. ඒතකොට මුරුංග කන්න හොඳ නැහැ කියලා කියනවා. හරි. ඒතකොට මේ වගේ ප්‍රශ්න මිනිස්සු දාන්නේ ජාත්‍යන්තර වහල් කරන ලක්වෙච්ච මේ ලොකු සමාගම් විසින්. ඒ කියන්නේ ඒවට ලොකු ලොකු කම්පැනි විසින් අපේ රටේ වෛද්‍යරු ඒ කියන්නේ සමාජ පිළිගන්න මිනිහෙක් අල්ලා මාධ්‍ය තුල කියවනවා. මොකද ඒවා ලංකාවේ මිනිස්සු පාවිච්චි කරොත් ලංකාවේ මිනිස්සු ලෙඩ කරත ලෙඩ දුක් කරත නැති වෙනවා. නැති වෙන දේවල් ටික අපි පාවිච්චි කරනකොට උන්ට බෙහෙත් ටික විකුණ ගන්න බෑ. ඒ නිසා උන් අරක මෙහෙ නවත්තන්න ඕන නිසා ආචාර්යවරේ කරි මහාචාර්ය කරි වෛද්‍යවරේ කරි සමාජ පිළිගත් පුද්ගලයෙක් දාලා ඔක කතාව කියනවා. මම එහෙම පුද්ගලයෙක් නෙමෙයි. මම හැම වෙලේම කඩේ යන සම්බුදු සසුන වෙනුවෙන් විතරයි. සම්බුදු සසුන වෙනුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් කඩේ යන මිනිහෙක් මම. ඒතකොට මම ඔබට කියන්න උත්සාහ කරේ මෙන්න මේ කාලයේ මල්ලි බෝධිසත්වයේගේ කාලයක්. මතක තියාගන්න. ලෝකේ කාල හතරක් ගැන බුද්ධ දේශනාවෙම තියෙනවා. මම හිතන්නේ මේක ස්වාමීන් වහන්සේ නමක් මට වඩා හොඳට පැහැදිලි කරා වී. ඒ තමයි ස්වභාවය විසින් ස්වභාවය පාලනය කරන යුගයක්. එතකොට දෙක තමයි බුදුන් විසින් ස්වභාවය පාලනය කරන බුදුන් වහන්සේ නමක් විසින් පහළ වෙලා බුද්ධ කාලයේදී මේ ස්වභාවය පාලනය කරන යුගයක්. ඊට අමතරව දෙවියන් විසින් ලෝකේ පාලනය කරන ස්වභාවය පාලනය කරන යුගයක්. සහ බෝධිසත්වයෙකු විසින් ලෝකේ පාලනය කරන යුගයක්. ඒසම මෙන්න මේ සෝභාදාම තුල නිර්මාණය වෙච්ච බෝධිසත්ව සෝභාදාමේ නිර්මාණය කරන බෝධිසත්වය කියලා කියන්නේ. ඒතර සෝභාදාමේ නිර්මාණය කරපු මේ බෝසතාණන් වහන්සේ ලංකාවේ ඉපදිලා ඉන්නේ. මං කිදේ තේරුම් ගන්නවා. ඒතර මේ ඉපදීම මිනිස්සු තාම අඳුරගෙන නැහැ. ඔහු අඳුරගෙන නැහැ. ඒ ඔබ වෙන්නත් පුළුවන්, මම වෙන්නත් පුළුවන්, වෙන මිනිහෙක් වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ කියමුකෝ. සරලව අපි දන්නේ නැහැ. ඉන්දාවත් අපහසේවත් ප්‍රසංසාවත් කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මං අවුරුදු 72කින් මැරෙන මිනිහෙක්. දේශපාලඥයෝ මේ රටේ මැරෙන්නේ නැහැ. හැබැයි අනුසීල කියන චරිතේ මැරෙන. මට ඔටුනු පළඳින්න කුමාරයෙකුත් නැහැ, කුමාරියකුත් නැහැ. මම මොකද මගේ දරුවෝ මහාන කරා. මගේ ඒක තමයි මගේ එකම මතය. ඒ නිසා මම ඔබට පැහැදිලි කරලා දෙන්නේ ජාතික වශයෙන් අපි ව්‍යසන ලක්වෙච්ච මොහොතක මම හැංගිලා ඉඳලා වැඩකුත් නැහැ. හැබැයි එලියට ඇවිල්ලා කෑ ගැහුවා කියලා වැඩකුත් නැහැ. ඒතර මම මොකද්ද කරන්න ඕන? මං කරන්න ඕනේ එහෙමනම් නිහඬව, නිසලව අනිත් මිනිසුන්ගෙන් දැන් මෙහෙම හිතන්නකෝ මේ ධනුෂ මල්ලි. දැන් ඔයා මට බනිනවා. මගේ අතේ වරදක් තියෙනවා නම් ඇත්තටම මම වැරද්ද පිළිගන්න මම පැත්තකට වෙන්න ඕන. මගේ අතේ වරදක් නැත්නම් ඔයා මට බැන්නොත් ඔයා පව්කාරයක් කරනවනේ. අන්න මේක තමයි තියෙන ගැටලුව. ඒතර අනිත් එක තමයි මම හැමදාම කියනවා මම වසර ගණනක්, ඒක වසර 15ක කාලයක් අඩුම තරම් මම මංගනුවේ වරද්දක් කළා නැහැ. මම මොනවා හරි මම එදා කියන්න ගියා තැනකට මට ඒක කියන්න බැරුණා. මම යම්කිසි තැනකදී මිනිහෙක් ඝාතනය කරොත් කවදාවත් මම මංගනුවේ ඝාතනය කරන්නේ නැහැ. මම මේ වෙනකල් මගේ අද්දකින් අවුරුදු 25ක් බය නැතුව කියනවා මම මස් මාංශ වසර 25ක් කාලා නැහැ. මම වසර 25ක් කිසිම සත්වයෙක් ඝාතනය කරලා නැහැ. මම යම් කිසි දවසක මගේ අතින් පවක් සිදු වුණා නම් ඒ මම වෙනුවෙන් නෙමෙයි කරන්නේ. මොකද මිනිස්සු නොදන්න සීමාවට එපිට සීමාවක් මම දකිනවා. මම දන්නවා. ඒ දේවල් ක්‍රියාත්මක කරන විදිහ මම දන්නවා. ඒ දේවල් යටපත් කරන විදිහ මම දන්නවා. ඒ දේවල් උපක්‍රම හදන විදිහ මම දන්නවා. ඒ දන්නේ කොහොමද කියන එක මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මම ජීවිතේට පොතපතක් කියවන මිනිහෙක් නෙමෙයි. මම පොත්පත් කියවන්නේ නැහැ ඇත්තම කතන්දරේ. නමුත් මේ රටේ 2012න් පස්සේ සිදුවෙන ඔන්නෝය සමාජ පරිවර්තනය, ඒ කියන්නේ තමයි විශ්ව පරිවර්තනයට සුදුසු මාවත හදන්න ඕනේ. ඒතර අපි කී මිනිස්සු කියයි එහෙම වෙන්න බෑ නේ. නමුත් එහෙම වෙන්න බෑ කියලා කිතුණුවෙක් චෝදනා කරනවා නම් බොහොම පැහැදිලිවම බයිබලයේ මේ පිළිබඳව සටහන් කරනවා. මූලික පොත නම් වූ බයිබලයේ බොහොම පැහැදිලිව දිවසෝරුන්ගේ අනාවිකකරුවන්ගේ කරුණාකාරණා බලන්න මේ, ඒ කියන්නේ උත්සව තියන්න තහනම් කියනවා. උත්සව තියන්න තහනම් වෙනවලු මේ ලෝකේ. මිනිස්සු එකතු වෙන්න තහනම් වෙනවලු. සතුරු සාමිච්චි තහනම් වෙනවලු. පල්ලියට කියලා වඳින්න තහනම් වෙනවලු. හරි මිනිහ ගොඩ ගැහෙනවලු. ජල ගැලීම් වෙනවා, මුහුද ගොඩ ගන්නවා. මේ මම නෙමෙයි කියන්නේ මේ බයිබලේ තන කිතුණු කිසි කෙනෙක් එනම් කතා කරන්න බෑ. ඊට පසු කාලෙක නැවත ජීසස්ගේ උප්පත්තියක් සිදු වෙනවා කියන කාරණාව බයිබලේ දිනනවා. ඒතර අල් කුරාන් එකේ බලන්න මේ කතාව ඒ විදිහෙම දිනනවා. හරිද? බෞද්ධ දර්ශනය තුලත්